ආයුබෝවන් හැමෝටම 2018 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෝන් වීඩියෝස් ගන්න කැමති කට්ටියට ගොඩක් ස්මූත්ව ෆ්ලයි කරන්න පුළුවන් සහ ගොඩක් ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් ඩ්‍රෝන් එකක්. මේ තමයි JJRC Pro Hex කියන ඩ්‍රෝන් එක. ඉතින් ඕගලන්ට පේනවා මේ බොක්ස් එකේ සඳහන් වෙනවා මේක entry level photography ඩ්‍රෝන් එකක් කියලා. ඉතින් මේ බොක්ස් එකේ මේ පැත්තේ මේ ඩ්‍රෝන් එකේ මේ වගේ ෆීචර්ස් තියෙනවා කියලා සඳහන් වෙනවා. හරි අපි මේ බොක්ස් එක ඉක්මනට ඕපන් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ බොක්ස් එක ඕපන් කරාට පස්සේ මේක ඇතුලේ තවත් මේ වගේ බොක්ස් එකක් තියෙනවා. මේකත් ඕපන් කරගමු. මේකේ මුලින්ම තියෙන්නේ මේ ඩ්‍රෝන් එකේ user manual එක. ඉතින් ඔයා මේ ඩ්‍රෝන් එක මුලින්ම ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ user manual එක කියවන්න. ඉතින් තව අපිට මේ වගේ නියනක් ලැබෙනවා. මේකේ තව මේ ඩ්‍රෝන් එක charge කරන USB cable එක තියෙනවා. මේකේ තව මේ වගේ tool එකක් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ තටු high කරගන්න. අන්තිමට මේ වගේ phone stand එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් අපේ phone එක මේ control එකට රඳවන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ ඩ්‍රෝන් එක. මේක පැත්තකින් තියලා බලමු මේක ඇතුළේ තව මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ ඩ්‍රෝන් එකට එන තටු ටික. මේක අපි ඩ්‍රෝන් එකට fix කරගන්න ඕනේ. මේ තමයි ඩ්‍රෝන් එකේ ට්‍රාන්ස්මීටර් එක. මේ ඩ්‍රෝන් එක සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේකෙන් තමයි. මේ ට්‍රාන්ස්මීටර් එකේ මේ වගේ ඩිස්ප්ලේ එකකුත් බලා ගන්න පුළුවන්. මේකට AA බැටරි 4ක් දා ගන්න ඕනේ යූස් කරන්න නම්. ඉතින් මේ බැටරි දාලා ඔන් කරාම මේ වගේ තමයි ඔන් වෙන්නේ. ඕගලන්ට පේනවා මේකේ ඩිස්ප්ලේ එකත් ඔන් වුණා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ හැම විස්තරයක්ම මේ කන්ට්‍රෝලර් එකෙන් බලා ගන්න පුළුවන් අපිට ලේසියෙන්ම. මෙන්න මේ වගේ අපේ ස්ටෑන්ඩ් එක මේ කන්ට්‍රෝලර් එකට හයි කරලා අපේ ෆෝන් එක මේ වගේ රඳව ගන්නත් පුළුවන්. අන්තිමට මේ තියෙන්නේ අපේ ඩ්‍රෝන් එක. මේ තියෙන්නේ මේ ඩ්‍රෝන් එකේ බැටරි එක. ඕගලන්ට පේනවා මේක 2000 mAh බැටරි එකක්. සාමාන්‍යයෙන් විනාඩි 15ක විතර ෆ්ලයින් ටයිම් එකක් තියෙනවා මේ ඩ්‍රෝන් එකට. ඉතින් මේ තියෙන්නේ මේ බැටරි එක charge කරන port එක. මේ තියෙන්නේ මේ ඩ්‍රෝන් එකේ කැමරා එක. සාමාන්‍යයෙන් ගොඩක් හොඳ quality videos සහ photos මේ කැමරාවකින් ගන්න පුළුවන්. හරි. අපි මේ ඩ්‍රෝන් එකේ outdoor test එකක් කරලා බලමු මේ ඩ්‍රෝන් එක fly කරන්නේ කොහොමද කියලා. ඕගලන්ට පේනවා මේ ඩ්‍රෝන් එක හරිම ස්මූත්ව සහ ස්ටේබල්ව ෆ්ලයි කරන්න පුළුවන්. ඇත්තටම මේ ඩ්‍රෝන් එක ලේසියෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැමෝටම. මේ තියෙන්නේ මේ ඩ්‍රෝන් කැමරාවකින් ගත්ත වීඩියෝස් වගේක්. ඉතින් මම මේ ඩ්‍රෝන් එක මිලදී ගත්ත වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම දාන්නම්. ඒ වගේම කිසිම ටැක්ස් එකක් නැතුව ඔයාගේ ගෙදරටම මේක ගෙන්න ගන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා ඔයා ඕඩර් කරන්න. මේක තව මේ තිරය දිස්වන කෝඩ් එක යූස් කරලා රුපියල් 5000ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකට. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන් එක ගන්නවා නම් ඒ කෝඩ් එක යූස් කරන්න අමතක කරන්න එපා. මේ JJRC Pro ඩ්‍රෝන් එක සම්බන්ධව ඔයාගේ ගැටලු සහ අදස් අනිවාර්යයෙන්ම පල්ලෙයා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ආයෙත් අපි මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.